ට්‍රයිටෙක්. අද ට්‍රයිටෙක් ෂෝ එකේ දෙවෙනි එපිසෝඩ් එක. අද අපි රිවියු එකක්, ඒ වගේම අන්බොක්සින් එකක්, ඒ වගේ පොඩි කම්පැරිසන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද මේ ඔක්කොම කරන්නේ කැමරා ෆ්ලෑෂස් ගැන. ට්‍රයිටෙක්. සාමාන්‍යයෙන් ඔය කට්ටිය කැමරාවක් මුලින්ම ගනිද්දි ඒ කැමරාවත් එක්ක ගොඩක් කට්ටිය ආලෝක අඩු දැනවලදී භාවිතා කරන ෆ්ලෑෂර් එකක් ගන්නවා. ඒ වුණාට ඔය කට්ටිය Canon, ඒ වගේම Nikon වගේ branded ෆ්ලෑෂර් එකක් ගන්නවනම් රුපියල් 30,000ක් 40,000ක් ඊට වඩා වැඩි මුදලක් වෙනවා. සාමාන්‍යයෙන් ආරම්භක මුදලට ගන්න කෙනෙක්ට ඒ වගේ ගන්න නම් ඇත්තටම ගොඩක් වැඩි. ඒ වුණාට ඒ සඳහා අපිට ගොඩක් හොඳ විසඳුම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ Yongho 568EX2 ෆ්ලෑෂර් එක, ඒ වගේම Shani 600C ෆ්ලෑෂර් එක. Yongho ෆ්ලෑෂර් එක, ඒ වගේම Shani ෆ්ලෑෂර් එක ඔයකට රුපියල් 20,000කට වඩා අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම ඔයකට ඔන්ලයින් ෂොපින් මෝල් එක පාවිච්චි කරනවා නම් සමහර විට ඊට ගොඩක්ම අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. මේ ෆ්ලෑෂර් දෙක අඩු මුදලකට ගන්න තියෙන හොඳම ෆ්ලෑෂර්ස් දෙක කියලා මට කියන්න පුළුවන්. මොකද Canon, ඒ වගේම Nikon ෆ්ලෑෂර්ස් ඉතාම වැඩි මුදලක් වෙනවා. ඔයකට ඒව මිලදී ගන්න නම් ඉතාම වැඩි මුදලක් දරන්නත් සිද්ධ වෙනවා. ඒ වුණාට ඒ ෆ්ලෑෂර්ස් වල තියෙන ෆීචර්ස් මේ ෆ්ලෑෂර් දෙකෙන් ඔයකට අඩු මුදලකට ගන්න පුළුවන්. අපි එහෙනම් මුලින්ම මේ ෆ්ලෑෂර්ස් දෙක අන්බොක්ස් කරගෙනමු. Shani ෆ්ලෑෂර් එකේ බොක්ස් එකේ උඩින්ම Shani කියන ලෝගෝ එකයි, ඒ වගේම මේ ෆ්ලෑෂර් එකේ මොඩල් නම්බර් එක වෙන SN600C කියලා සඳහන් වෙනවා. ඒ වගේම පැත්තෙන් Shani වෙබ්සයිට් එකේ QR කෝඩ් එක, ඒ වගේම අනිත් පැත්තෙන් Shani ෆ්ලෑෂර් එකේ තියෙන සියලුම ඔප්ෂන් සඳහන් වෙලා තියෙනවා. මේ ඔප්ෂන් වල අපිට මූලිකම ඒව ලෙස TTL, ඒ වගේම High Speed Sync, ඒ වගේම Automatic Exposure, ඒ වගේ ඒවා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ Shani ෆ්ලෑෂර් එකේ පිටිපස්සේ බාකෝඩ් එක, Shani කම්පැනි එකේ නේම් එක, ඒ වගේම Made in China කියලා සඳහන් වෙලා තියෙනවා. Shani ෆ්ලෑෂර් එකේ බොක්ස් එක නම් ඇත්තටම හොඳ ක්වොලිටි එකකින් තියෙනවා කියලා කියන්න පුළුවන්. බොක්ස් එක ඇතුලේ මුලින්ම තියෙනවා Shani ෆ්ලෑෂර් එකේ මැනුවල් එක. ඒක චීන බසින් සහ ඉංග්‍රීසි බසින් සඳහන් වෙලා තියෙනවා. Shani ෆ්ලෑෂර් එක පැක් කරලා තියෙන්නේ බබල් ලයින් තියෙන පැකින් එකකින්. Shani ෆ්ලෑෂර් එකේ ඇතුලේ ෆ්ලෑෂර් ස්ටෑන්ඩ් එක, ඒ වගේම Shani ෆ්ලෑෂර් එක තියෙනවා. Shani ෆ්ලෑෂර් එක අතර ගත්තාම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන Canon, Nikon වගේ ෆ්ලෑෂර් එක පෙනුමත් මේ ෆ්ලෑෂර් එකට තියෙනවා. අපි එහෙනම් Shani ෆ්ලෑෂර් එක පැත්තකින් තියලා Yongho ෆ්ලෑෂර් එක අන්බොක්ස් කරගමු. Yongho ෆ්ලෑෂර් එකේ බොක්ස් එකේ උඩින්ම Yongho කියන ලෝගෝ එක තියෙනවා. ඒ වගේම මේ ෆ්ලෑෂර් එකේ මොඩල් නම්බර් එක වෙන YN568EX2 කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ ෆ්ලෑෂර් එකේ පැත්තෙන් මේකේ තියෙන සියලුම ෆීචර් සඳහන් වෙනවා. මේ ෆ්ලෑෂර් එකේ TTL සපෝට් කරනවා, ඒ වගේම High Speed Sync, ඒ වගේම Slave Mode එක තියෙනවා. පිටුපස නම් කිසි දෙයක් සඳහන් වෙලා නැහැ. බොක්ස් එක විවෘත කරාම අපිට මුලින් මේකේ මැනුවල් එක තියෙනවා. ඒකත් ඉංග්‍රීසි සහ චයිනීස් වශයෙන් සඳහන් වෙලා තියෙනවා. මේකේ මේ ෆ්ලෑෂර් එකට නම් හොඳ කවර් එකක් තියෙනවා Shani ෆ්ලෑෂර් එකට වඩා. ඒ වගේම මේ ෆ්ලෑෂර් එක Shani ෆ්ලෑෂර් එකට වඩා බරින් නම් ටිකක් අඩුයි. ඒ වුණාට සාමාන්‍යයෙන් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේ ෆ්ලෑෂර් එකේ ඇතුලේ අපිට ෆ්ලෑෂර් ස්ටෑන්ඩ් එකට අමතරව කිසි දෙයක් නම් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට මේ කේස් එක ගැන කතා කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාලා ට්‍රැවල් කරනවා නම් මේ ෆ්ලෑෂර් කේස් එක ඉතාම හොඳ දෙයක් විදියට මම දකිනවා. මේ ෆ්ලෑෂස් දෙකම මිලදී ගන්නකොට ඔය කට්ටිය ගොඩක් සැලකිලිමත් විය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි ඔය කට්ටිය කැමරාව මොකද්ද කියන එක. Canon කැමරාවක් නම් ඔය කට්ටිය මේ ෆ්ලෑෂස් දෙක Canon කැමරාවට අදාළ වර්ෂන් එකකින් මිලදී ගන්න ඕන. ඒ වගේම Nikon කැමරාවක් නම් ඔය කට්ටිය මිලදී ගන්නකොට Nikon කැමරාවට අදාළ වර්ෂන් එකකින් මිලදී ගන්න ඕන. ඒක මේ ෆ්ලෑෂර් එකේ
බාකෝඩ්ඩත් එක සඳහන් වෙලා තියෙනවා. මේ ෆ්ලෑෂර් එකේ නම් 4C කියලා සඳහන් වෙලා තියෙන්නේ කැනන් කියන එක. ඒ වගේම යොන්හෝ ෆ්ලෑෂර් එකේ සඳහන් වෙලා තියෙනවා 4C කියලා. ඒ කියන්නේ යොන්හෝ ෆ්ලෑෂර් එකත් කැනන් එකකට අදාළ ෆ්ලෑෂර් එකක්. එහෙනම් අපි මේ ෆ්ලෑෂර් දෙක කම්පයර් කරලා බලමු. මගේ වම් අත පැත්තේ තියෙනවා යොන්හෝ ෆ්ලෑෂර් එක. ඒ වගේම දකුණු අත පැත්තේ තියෙනවා ෂානි ෆ්ලෑෂර් එක. මේ ෆ්ලෑෂර්ස් දෙකම අතර ගත්තාම මට දැනෙනවා යොන්හෝ ෆ්ලෑෂර් එකේ බර නම් ටිකක් අඩුයි. ඒකේ තියෙන කන්ට්‍රෝලර්ස් තියෙන්නේ හොඳ ක්ලිකි බටන්ස්. ඒ වුණාට ෂානි ෆ්ලෑෂර් එකේ එහෙම නැහැ. මෙතන තියෙන්නේ ඩයල් පෑඩ් එකක් මේ වගේ කැරගෙන. ඒ වගේම අනිත් බටන්ස් නම් ක්ලිකි බටන්ස් ටිකක් තියෙන්නේ. යොන්හෝ ෆ්ලෑෂර් එකේ ඔන් ඔෆ් බටන් එකට තියෙන්නේ ක්ලිකි බටන් එකක්. ඒ වුණාට ෂානි ෆ්ලෑෂර් එකේ ඔන් ඔෆ් බටන් එකට තියෙන්නේ මේ ආකාරයට මූව් කරන්න පුළුවන් පොඩි කොටසක්. ෂානි ෆ්ලෑෂර් එකේ ඒ කොටසේ විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ලොක් අවස්ථාව. ඒත් යොන්හෝ ෆ්ලෑෂර් එකේ එම අවස්ථාව නැහැ. අපිට මේ ෆ්ලෑෂර් එකේ එක පැත්තකින් යොන්හෝ ෆ්ලෑෂර් එකේ PC port එක බලා ගන්න පුළුවන්. මේ PC port එකෙන් ඔකටියට external trigger එකකට මේ ෆ්ලෑෂ් එක සෙට් කරන්න පුළුවන්. ඒ වගේම ෂානි ෆ්ලෑෂ් එකේ බැලුවොත් PC port එක ඉහළින් තිබෙනවා මේ ආකාරයට. ඒ වගේම යොන්හෝ ෆ්ලෑෂ් එකේ නැති තවත් ports කීපයක්ම අපිට ෂානි ෆ්ලෑෂ් එකේ දැක ගන්න පුළුවන්. ෂානි ෆ්ලෑෂ් එකට external power supply එකකින් power දෙන්න පුළුවන්. ඒ වුණාට යොන්හෝ ෆ්ලෑෂර් එකට එහෙම power දෙන්න බෑ. ඒ වගේම තවත් PC port එකක් තියෙනවා. ඒ වගේම මේක නම් port එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් අපිට stand එකකට මේ ෆ්ලෑෂර් එක සවි කරන්න ඕන නම් සවි කරන්න පුළුවන් වෙන ආකාරයට පොඩි hole එකක් තියෙනවා. ඒ වගේම මේ ෆ්ලෑෂර්ස් දෙකෙම ඉදිරිය බැලුවොත් අපිට මේකේ IR sensor එක තියෙන කොටස පේනවා. ඒ වගේම මේ ෆ්ලෑෂ් එකේ නම සහ මොඩල් එක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් එකේ අනිත් පැත්තේ තියෙනවා මේකේ බැටරි දාන කොටස. යොන්හෝ ෆ්ලෑෂ් එකේ සරල ආකාරයට මේ ආකාරයට පහතට ඇද්දාම මේ බැටරි දාන කොටස විවෘත වෙනවා. ඒ වුණාට ෂානි ෆ්ලෑෂ් එකේ නම් එහෙම එක පාට අපිට ඕපන් කරගන්න බෑ. ෂානි ෆ්ලෑෂ් එකේ ඒකට ලොක් කරන ක්‍රමයක් තියෙනවා. ඒක මේ ආකාරයට මෙම කොටස තල්ලු කරලා ඒ සමගම මේ කොටස පල්ලෙහාට අදින්න ඕනේ. ඒක ඊටමත් හදට නිර්මාණය කරලා තියෙනවා මේ කට්ටිය. එහෙනම් අපි මේ ෆ්ලෑෂස් දෙකටම බැටරි දාලා ඔන් කරගමු. සාමාන්‍ය ෆ්ලෑෂ් එකකට බැටරි දානකොට සාමාන්‍ය අපි එදිනදා ජීවිතේ බැටරි දාන ආකාරයට කැමරා ෆ්ලෑෂ් එකකට බැටරි දවන්න බෑ. මේ ෆ්ලෑෂස් වල බැටරි දාන්න විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ විශේෂ ක්‍රමය මේ ෆ්ලෑෂස් හැම එකෙම සටහන් වෙලා තියෙනවා. යොන්හෝ ෆ්ලෑෂ් එකේ දකුණු අත පැත්තෙනුත් ඒ වගේම ෂානි ෆ්ලෑෂ් එකේ යටිනුත් සඳහන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේ බැටරි දානකොට ධන ඍණ අග්‍ර එකට සම්බන්ධ වෙන ආකාරයටයි දවන්නේ. ඒ වුණාට මේ ෆ්ලෑෂ් එකේ ඊට වඩා ටිකක් වෙනස් විදිහකට තමයි බැටරි දාන්න තියෙන්නේ. යොන්හෝ ෆ්ලෑෂ් එකකට අපි බැටරි දානකොට ඍණ අග්‍ර දෙකක් උඩට සිටින විදිහටත් ධන අග්‍ර දෙකක් උඩට සිටින විදිහටත් තමයි දාන්න තියෙන්නේ. ඒ වගේම ෂානි ෆ්ලෑෂ් එකකට දානකොට ඍණ අග්‍ර දෙකක් ධන අග්‍ර දෙකක් සමාන්තර ආකාරයට පිහිටලා තියෙනවා. ෆ්ලෑෂස් දෙකම එහෙනම් දැන් අපි ඔන් කරගමු. යොන්හෝ ෆ්ලෑෂ් එක ඔන් කරනකොට මේකේ තියෙන මේ ක්ලිකි බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ. එතකොට මේ වගේ සද්දයක් එක්ක මේක ෆෝකසින් සිස්ටම් එකක් තියෙනවා මේ ෆ්ලෑෂස් වලට. ඒ සද්දයත් එක්ක මේක ඔන් වෙනවා. යොන්හෝ ෆ්ලෑෂ් එකේ නම් ඒ ආකාරයට අපිට ඔබාගෙන ඉන්න බටන් එකක් නැහැ. ඒකේ තියෙන්නේ මේ ආකාරයට පහළට දමන කොටසක්. ඒක අපි එක අවස්ථාවක් පහළට දැම්මම ලොක් අවස්ථාවට පත් වෙනවා. තවත් අවස්ථාව පහළට දැම්මම ඒක ඔන් අවස්ථාවට පත් වෙනවා.
මේ ඔන්න අවස්ථාවේදී තමයි ශානි ෆ්ලෑෂ් එකේ සියලුම සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. යෝංගෝ ෆ්ලෑෂ් එක, ඒ වගේම ශානි ෆ්ලෑෂ් එක. මේ දෙකම මැනුවල් ෆ්ලෑෂස් නෙමෙයි. මේ දෙකම ඔටෝමැටික් ෆ්ලෑෂස්. ඒ කියන්නේ ඔකට කැමරා එකේ තියෙන සෙටින්ග්ස් අනුව ඒ අවස්ථාව අනුව මේ ෆ්ලෑෂස් දෙකටම හැකියාව තියෙනවා තමන්ගේ සෙටින්ග්ස් සකස් කරගන්න. එහෙනම් අපි බලමු මේ ෆ්ලෑෂස් දෙක කොහොමද ෆ්ලෑෂ් ස්ටෑන්ඩර්ඩ් හයි කරගන්නේ කියලා. ඔයාලට යෝංගෝ ෆ්ලෑෂ් එක බැලුවොත් පේනවා ඒකේ තියෙන්නේ මේ වගේ ස්ක්‍රූ හෙඩ් එකක්. මේ ස්ක්‍රූ හෙඩ් ක්‍රමය ටිකක් පරණයි, ඒ වුණාට දැන්ටමත් තවමත් පාවිච්චි වෙන ක්‍රමයක්. මේ ආකාරයට හෙඩ් එකට තියලා තද කරලා මේ ආකාරයට ස්ක්‍රූ එක පල්ලෙහාට කරකවලා පුළුවන් මේක තද කරගන්න. මේක තරමක් කරදරකාරී ක්‍රමයක්. ඒ වුණාට ශනි ෆ්ලෑෂ් එකේ තියෙන්නේ ටිකක් අලුත්, ටිකක් කියන්නත් බෑ ඇත්තටම වර්තමානයේට පාවිච්චි වෙන ක්‍රමයක්. මේක Canon original flashes වල එන ක්‍රමය. මේ locking system එක ඉතාමත් ලේසි ක්‍රමයක්. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චරම් ලේසිද කියලා මේක සවි කරන්න. මේක මේ ආකාරයට ඇතුළට දාලා මේ ආකාරයට මේ lock එක කරගෙවුවහම මේක සම්පූර්ණයෙන්ම සවි වෙනවා. ඒ කියන්නේ ඉතාම සරල ක්‍රමයක්. මේ flash එක කොහොමද කැමරකට set කරගන්නේ? ඒ වගේම මේ ෆ්ලෑෂ් එකකින් කොහොමද හරියටම වැඩ කරගන්නේ කියලා දැනගන්න අපේ ඊළඟ එපිසෝඩ් එක ඔයකටි බලන්න. ඔයාලට මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අමතක කරන්න එපා subscribe button එකේ එහා පැත්තේ තියෙන bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න. එතකොට ඔයකටිට අපේ notifications ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්. Dream View Productions.